විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල එක් රැස්වීම් සිදුවීමට නියමිත බව තොරතුරු ලැබී තිබෙනවා. ඒ පිළිබඳව සොයා බැලීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් ප්‍රධාරීන් යොදවා තිබෙනවා. ඊයේ දින හිදෝගම පොලිස් ස්ථානය මගින් 21 කැවිරිදී සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මොහු අත්අඩංගුවටගෙන තිබෙන්නේ හිදෝගම පොලිස් වසමේ කළුවිල විභාග මධ්‍යස්ථානයේදී ගණිතය විශේෂ සඳහා වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් මේ තැනැත්තා අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ ඔහුගේ ඥාතියෙකු වෙනුවෙන් මේ ආකාරයට එම විෂයට පෙනී සිටි බවයි. මේ සම්බන්ධයෙන් හිදෝගම පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා. අප සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කළ දිනේ සිට මේ දක්වා කාලය තුළ මේ ආකාරයට අනෙකෙකු ලෙස පෙනී සිටිමින් වංචා කළ පුද්ගලයින් 30 අත්අඩංගුවටගෙන තිබෙනවා. එක් අයෙක් මුලතිව් ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වගේම අනෙක් තැනැත්තා වලස්මුල්ල ජාතික පාර්සලේ විභාගයේ ලියමි සිටිදී අත්අඩංගුවට ගනු ලැබුවා. යම් කෙනෙක් අනෙකෙකු ලෙස පෙනී සිටිමින් වංචා කළ හොත් අපරාධ නීතිය අනුව අවුරුදු 3 දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ හැකි වරදක් වෙනවා. විභාගයකට අනෙකෙකු ලෙස පෙනී සිටීම අපරාධ නීතිය මෙන්ම විභාග නීතිය අර්ථයේද දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා.